කල්පිතයක් නොවූ ආත්ම ප්‍රකාශනය. අයිබුවන්, ඔබ එක්වන්නේ අතීත වර්ජන වැඩසටහනේ තවත් ආරම්භයක් එක්ක. අපි ඉතිහාසයට යනවා, මිනිසුන්ගේ ජීවිතවල ඉතිහාසයට ගිහිල්ලා. අපි සමාජගත කරන්න ඕනති පරමාදර්ශයන් වර්තමානට අරගෙන එනවා. අතීත වර්ජන නිරන්තරවම ඔබත් එක්ක ගත කරන්නේ. ශ්‍රී ලංකාවේ ඈතමෑත ඉතිහාසයේ සාරවත් මිනිසුන්ගේ සමාජීය මිනිසුන්ගේ ලෝකාර්ථයේ පරාර්ථයේ පිණිස වැඩ කරපු මිනිසුන්ගේ ජීවිත කතාව ඒ ජීවිතයෙන් බිඳක් ඔබට සමීප කරගන්නට. අද අතීත වර්ජන නවතන ශ්‍රී ලංකාවේ ජීවත් වන නීති විශාරදයෙක් ළඟ. එතුමන් මේ සමාජ ශේත්‍රයට විශාල වශයෙන් සේවයක් කළ සමාජ ක්‍රියාදරයෙක්, සමාජ නායකයෙක්, විශේෂයෙන් මානව හිමිකම් ශේත්‍රයේ විශාල වැඩ කොටසක් කරමින් ශ්‍රී ලංකාවට විශාල සේවයක් කරපු සුවිශේෂී මිනිසෙක්. අපි නමින් හඳුනගමු, කල්යාණන්ද තිරාණගම. බොහෝ දෙනෙක් දන්නවා. ආයිබෝ. දැන් මේ කතාව ආරම්භ වන්නේම හැමෝගෙම පුද්ගලික ජීවිතේ හැමෝගෙම ඈත මතකයට යමින්. මම කැමතියි ඔබතුමාගේ ඈත මතකයට යන්න. මුල් නම තමයි කල්යාණන්ද තිරාණගම. ඔව්, කල්යාණන්ද තිරාණගම. ඔව්. කැමතිද දෙමාපියන් පිළිබඳව මගේ තාත්තා රිචඩ් තිරාණගම ගමේ හිටපු ප්‍රභූ නෙවෙයි, නමුත් මේ යමක්කමක් තිරිච්ච, ඉඩකඩම් තිරිච්ච, කඩයක් එහෙම තිරිච්ච කෙනෙක්. අම්මා එලිසිනාහාමි, ගල්කැටිය ගමගේ එලිසිනාහාමි. දකුණු පළාතේ කපුවම්පල කියන ගමේ කෙනෙක්. ගම දකුණු පළාත. දකුණු පළාතේ තල්පේපත්තුවේ ගාලු දිස්ත්‍රික්කේ තල්පේපත්තුවේ හප්පාවන කියන ගම. හැමෝගෙම ජීවිතේ සුන්දර මිසව් තියන්නේ මේ පාසල් දිවි ඇතුලේ. මතකද පාසල් ජීවිතේ කොහොමද ආරම්භ කරන්නේ? මගේ පාසල් දිවියට නිස්සලම පොඩි කතාවක් කිව්වේ නැත්තම් පාසල් දිවි හරියන්නේ නැහැ. මොකද හේතුව, මම පාසලට මුලින්ම ඇතුළත් වුණේ අවුරුදු 1947 තමයි. මම ගමේ පාසල එකට කියන්නේ බකින්ගා ඉස්කෝලේ කියලා. ඒ කාලේ එක මෙතොස්ත සමාගම් පාලනය කරපු ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේට 1947 තාත්තා මම ඇතුළත් කරා. හැබැයි ඒ මං පාසලට ඇතුළත් වෙච්ච දවසේ ඉඳලා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනසක් වෙන්න පටන් ගත්තා. ඒ තමයි දැන් මම පසුබිම කියන්න ඕන, අපේ ඒ කාලේ වාමාංශික ව්‍යාපාරේ ප්‍රබලව පැවතිච්ච පළාතක් දකුණ. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ උඩගන්දොල් සරණංකර හාමුදුරුවෝ වැඩම කරගෙන ඇවිල්ලා කොමියුනිස්ට් ව්‍යාපාරේ පටන් ගත්තා. ඉතින් අපේ තාත්තත් ඒක ප්‍රබල සමාජිකයෙක්. ඒ කරපු වැඩවලට ගමේ කොටසක් විරුද්ධ වුණා. ගමේ ප්‍රභව මට්ටමේ හිටපු ඉඩකඩම් තියෙන මේ ගම්මුලා දැන කියන්නේ ඔක අපේ ന്യാයව තමයි. නමුත් දේශපාලනය උඩ විරුද්ධ වුණා. එහෙම විරුද්ධ වෙලා මම ඉස්කෝලේ ඇතුල් කළා මාස 7යි. ඒකට මගේ පවුල ගැනත් මම කියන්න ඕන. මම පවුල වැඩිමල. මට අවුරුදු 7යි. මට බාල නංගි කෙනෙක් හිටියා, එක්කෙනෙක්. එයාට අවුරුදු 4යි. මල්ලි කෙනෙක් හිටියා, එතකොට එයාට අවුරුදු 3යි. බාලම නංගිට මාස 5යි. මම පවුල වැඩිමල. ඔහොම ඉන්නකොට ගමේ තරහකාරයෝ, ගමේ දේශපාලන විරුද්ධවාදීන්, ඒ කියන්නේ ගමුලානිය, අපේ තාත්තා පොරු මිනි මෙරුන් නඩුවකට ඇතුළා අහු කර. ඉතින් ඒ පාර මම අම්මා දැන් තාත්තට නඩු අහන කාලේ මහේස්තතු උසාවියේ අම්මත් එක්ක මම උසාවිය යනවා දිනපතා. අම්මට තනි වෙලා මොකද අම්මට කවුරුත් නැහැ නේ. මම තමයි පොලි වැඩි මම අවුරුදු 7 වුණාට අම්මත් එක්ක මම යනවා උසාවියට. ඉතින් ඒ ගිහිල්ලා 1948 මේක සිදුවන 47 අගෝස්තු මාසේ විතර. එතකොට ඒ කාලේ ඡන්දය යනවා. මැතිවරණ රැස්වීම එහෙම තියෙනවා. ඉතින් ඒ අතරේ මට ඒවත් පේනවා. ගාල්ලු යනකොට උසාවිය ගාල්ලේ දහනායක මහත්තයා තරඟ කරනවා. අමරසූරි මහත්තයාට විරුද්ධව. ඉතින් ඡන්ද රැස්වීම එහෙම බලන්නේ නැති. මට ඒවත් තවම මතකයි. ඡන්ද රැස්වීම වල කියපු කතන්දරත් මට මතකයි. මොකද ප්‍රතිකාර කිරීමක් තියෙනවලු. ඔව්. අවුරුදු 7 වුණාට. ඊළඟට
මේ තාත්තා එල්ලුම් ගහට නියම වෙනව අවුරුදු මට හත සම්පූර්ණ වෙනකොට. අය මාස ගානේ තමයි නඩුව පැවරෙන තාත්තට. ඔව්. තාත්තා එල්ලුම් ගහට නියම වෙනව 48 ජනවාරි මාසේ 30 වෙනිදා. එතකොට ඒ දවස් හරි තීරණාත්මක දවසක් මොකද හේතුව අපේ තාත්තා එල්ලුම් ගහට නියම වුණ දවසේම තමයි ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමාට වෙඩි තියලා මරන්නේ. ගොඩ්සේ. අතරසරි ජනවාරි 30 වෙනිදා. ඒ සිදුවීම මගේ ජීවිතේ අමතක වෙන්නේ නැහැ. අමතක වෙන්නේ නැහැ. ඒ පාර ඉතින් අපේ අම්මා දැන් දරු හතර දෙනා සදාගෙන පවුල නර්තකන පොඩි වැඩක් නෙවෙයිනේ. ඉතින් මම පොඩි කාලේ ඉඳලම අම්මගේ මේ ජීවන ගමනට අත ගන්න පටන් ගන්නවා අවුරුදු 6 7 ඉඳලා. වෙන කෙනෙකුට නැති අත්දැකීමක්. අපේ තාත්තගේ පොඩි කඩේ අත්ත වෙනද කඩේ දැන් සම්පූර්ණයෙන්ම වගේ වැහෙන්න ගිහිල්ලා. නඩු වලට අම කඩේ බහලා ඒකට යනවා. ඉතින් වියදම් කරනවා ඉතින් ඥාති වියදම් කරනවා. ඒ වෙනස ඔක්කොම බංකොලොත් වෙනවා. ඒ පාරේදී මම මේ අපි ඒක හරි අර ආණ්ඩුවෙන් හාල් බෙදෙනවා. මේ කූපන් හාල් කියලා තියෙන්නේ. කූපන් හාල් ගේන්න යන්න ඕන ගමේ ඉඳලා කූපන් හාල් බෙදන වෙලෙන්ද ඉන්නේ හබරාදුව ටවුමේ. හබරාදුවට යන්න ඕන හාල් ගේන්න. ඉතින් ඒ කාලේ බස් අරන් වැඩ කරන්නේ නැහැ. අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 6ක් විතර තියෙනවා හබරාදුවට. අම්මා පයින් යනකොට සතියකට දවසක් යන්න ඕන. අම්මගේ පස්සේ මමත් යනවා. කොහොම ගිහිල්ලාද ජීවන සටන කොටස බඩපත් වුණා. ඉතින් පොඩි කාලේ ඉඳලා අම්බයි අම්මා සාමාන්‍ය ධෛර්යයෙන් වැඩ කරපු මිනිස්සෙක්. සාමාන්‍ය ධෛර්යයෙන් කියන්නේ මේ එකිස් දෙයක් නැති නැස්තෙන් හරි ඉඩකරන ඔක්කොම ගස් තිබ්බා. සල්ලි නැති නේද නඩුවට විඳන් කරන්න. ඔක්කොම ගස් තිබ්බා. නමුත් අර කඩේ යන්තම් තිබුණ අපි ඉන්නේ ගෙදර තිබුණ පොඩි ගෙයක් ඒ කඩේ කාමරේකම තමයි අපි හිටියේ. ඒ අතරේ අම්මා ආපතම්බන හාල් දියේ දාලා පිටි කොටලා හවස එළිවෙන යාම ආපතම්බන. ඉතින් මම අම්මට උදව්වට ඉලා අම්මා පැදුරු වියන නිකන් හිටියේ නැහැ. පැදුරු වියන ලස්සන ලස්සන රට පැදුරු වියලේ නොයෙක් මාති ඔය පැදුරු වියන ඊළඟට දවල් කාලේ අම්මා ගෙදර ගෙවත්තෙම කිරියල වගේ දේවල් හිටවනවා. එළවලු යාද හිටවනවා. ඉතින් මමත් ඒවට ගිහිල්ලා උදව් කරනවා. ඉතින් මම කියනවා දැන් මගේ තාත්තගේ තත්ත්වය තාත්තාර කොමියුනිස්ට් මතේ නිසා තාත්තගේ මතයත් තිබුණා. මේ කඩේ ඔක්කොම තිය අපේ පාන් විකුණන බිස්තර විකුණන ඔක්කොම බිස්කට් විකුණන ඔක්කොම යාදි තියෙනවා. අපිට කවදාවත් පාන් කන්න දෙන්නේ නැහැ. අපිට දෙන්නේ කොළ කැඳ උදේට. එමෙතන් පතල පොළු මංජොක්කයි පොළු. කොස්තම්බල ඒවයි පොළු. එහෙම නැත්නම් පාන් අපිට දෙන්නේ නැහැ. ඔය අපේ කැම නෙවෙයි කියන්නේ. අපේ කැම නෙවෙයි කියන්නේ. ඉතින් මේ ඔය ජීවන සන්ට බැහැල මම ගමේ ඉස්කෝලේ 3ට යනකම් ඉගෙන ගත්තා. 3 පන්තියට. ඒකර මට වයස අවුරු 9 සම්පූර්ණයි 10. 3 පන්තියට ආවම අපේ අම්මට ඕනකම තිබුණා මට හොඳ ඉගෙනීමක් ලබා දෙන්න. ඒ වගේම ওই කාලේ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරන කාලේ ගමට ටෙලිග්‍රෑම් එකක් ආවම ඒක කියව ගන්න කෙනෙක් නැහැ. එක මනුස්සය හිටිය ඉංග්‍රීසි වැඩ කරලා එයා මේ පරණ විශ්‍රාමික මේ රජයේ සේවකයෙක්. එයාගේ ගෙදරට මේ කිලෝමීටර් භාගය විතර නම් දුවන්න ඕන ටෙලිග්‍රෑම් එකක් කියව ගන්න. ආණ්ඩු ලියමනක් ආවම ඒත් එහෙමයි. මොනවද ඉංග්‍රීසියෙන් එන්නේ. ඉතින් අපේ අම්මට ඒ කාලේ මට කොහමද ඉංග්‍රීසි උගන්නන්න. අම්මා මෙදිහත් වෙලා මාව දැම්මා මේ ගාලේ බොනවිස්ටා විද්‍යාලයට. වයස අවුරුදු 4. පරිදි මම බොනවිස්ටා විද්‍යාලයට යන කාලේ ඒත් අම්මගේ මේ ජීවන සන්ට උදව් වෙනවා. දැන් ඒ කාලේ වෙනකොට මම අම්මත් එක්ක නෙවෙයි යන්නේ. මම තනියම යනවා හාල් ගෝපන් ටිකක් අරගෙන හාල් අරගෙන. ඒක මට පොර මට මේ වැඩේ හුරු පුරුදු. මට ඒක අවුරුදු 10ක් විතර. 10 විතර මම සල්ලිත් අරගෙන පයින් යනවා. අපියෙකුගේ භූමිකාව කරනවා. ඔව්. අපේ රටට ගිහිල්ලා හාල් අරගෙන තිරික්කලයක් සොයාගෙන ඒ හාල් එක පටවගෙන එනවා. කවුරුද කියලා දීලා නෙමෙයි. දැකලා ඒවට මම හුරු පුරුදු වෙනවා ජීවිතේ. ළමා දිවිය සරසවියක් කියලා අපි අහලා දෙන්නේ වචනයට විතරක් නෙවෙයි ඔබතුමාගේ ජීවිතයේ ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් අත්දකින්න ලැබුණු අත්දැකීම් බොහොමයක් තියෙනවා කියලා අපිට තේරෙනවා. දැන් මේ අම්මා ගැන මතකය අවදි කරපු නිසාම අහන්නේ. බොහෝ සංවේදී ප්‍රශ්න අහන්නත් අවශ්‍ය නැහැ. නමුත් මේ
මව ඔබේ ජීවිතයට දීපු අවවාද අනුශාසනා මතකද මොනවද කියලා තියෙන්නේ අම්මා බොහෝ මමට දීපු හැමදේම කිව්වේ මොකද්ද පුතේ උඹ ලොකු මිනිහෙක් නුනට කමක් නෑ හොඳ මිනිහෙක් ඔයා ඒක තමයි දෙකටම දීපු අවවාදය ජීවිතේ ප්‍රබල දෙයක් තේනවා අපේ හිත නවතිනවා ලස්සනම ආදරේ ජීවිතේ සුන්දරම ආදරේ තමන්ගේ අම්මගෙන් ලැබෙන්නේ තාත්තගෙන් ලැබෙන්නේ ඒ නිසා මේ 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 කතාව ගැන අපි හැමෝගෙම හිත නවත්තන ඔබතුමයි අපේ අම්මගේ ජීවිතේ ළඟ අපි නවත්තනවා ඒ අම්මගේ සුවඳ අපට දැනෙනවා ඒ ඒ හැමෝටම තියෙන සමාන කතාවක් ඒ හා සම්බන්ධව ඒතකොට පියාගේ චරිතය ඔබ ටිකක් පියාගේ චරිතය ගැන කිව්වොත් පියා මේ අති දක්ෂ මිනිස්සෙක් ඉතාම හොඳ ගොවියෙක් අපේ ගෙදර අපිට කිසිම දෙයක් හිගයක් තිබුණේ නැහැ පළතුරු ජාති කොහොම තිබුණා පේර ජම්බු කෙසෙල් පැණිදොඩන් දිවුල් බෙලි හිතන්න පුළුවන් උගුරැස්ස කිහෙල් ජාති 10ක් විතර තිබුණා ආනමාලු තතවීරෙක් හැමදේම එවවන ඒ විතර නේද වෙල් වල වේලි දිගේ එළවලු වවන වේලි වල කලවිටි කියලා දෙනවා මේ කුඹුරු මැද තියෙන පොඩි ඉඩම් කෑලි ඒක කොහොම එළවලු වවන මට වයස අවුරුදු 6 දී හඳ පානේ මට අවුරුදු 6 දී වයස උඩලක් හදලා දිනන තාත්තා ඔව් අනිත් අය වැඩ කරන යනකොට හඳපානේ මාවත් එක්කගෙන යනවා මමත් පොළවේ කොටනවා ඔය තාත්තගේ මතය වුණාට කොමෙන්ට්ස් බලපෑම හින්දා වැඩ නොකරන කෙනෙකුට කෑම කෑමේ අයිතියක් නැහැ කියන්නේ වැඩක් නොයේදී කෑම කෑමේ අයිතියක් නැහැ අයිතියක් නැහැ කියලා වැඩ කරන තැනට ඔබව පෙළඹනවා ඔව් මේ දැන් මම හිතනවා පළමු ගුරුවරු දෙමාපියන් කියලා අපි අහලා තිනවා අපි බොහෝ දේවල් දහමේ පවා කියනවා මාතා පිතා දිසා පුබ්බා කියලා. හැබැයි මේ මව්පියන් ගෙන් පසුව මේ කතාව දිගටම කරගෙන ගියොත් අපිට තව ඇහැට කඳුලක් එනවා. මේ ඒ තරම්ම සංවේදී අපේ ජීවිතේ අපිට මේ වගේ දැනෙන තැන් තියෙනවා මේ කතාව ඇතුලේ. අතීත වර්ජන වැඩසටහන ඇතුලේ මේ වගේ කඳුළු වෙන තැන් බොහොමයක් තියෙනවා තමන්ගේ අතීතයට යනකොට. මම කැමතියි ඉන් පසුව ඔබ දැන් තාත්තගෙන් ලැබුණු වීරත්වය ඒ තියෙන පෞරුෂය අම්මගෙන් ලැබුණු දයාව ඒක මහා කරුණා ගුණයට සමානයි මේ අම්මගේ ගුණයත් තාත්තගේ ශක්තියක් ධෛර්යයක් තරම් මම තව එක කාරණයක් කියන්න අම්ම ගැන දැන් මම අවුරුදු 14 දෙක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා දැන් ඔක අම්මට දැනගත්තාම අපට ලොකු ප්‍රශ්නයක් වෙනවනේ ඔව් අපේ අම්මා මගේ නිකමටවත් ප්‍රශ්න කරේ නෑ අම්මා ඒක මට ඇඟෙව්වා ඇඟෙව්වේ කොහොමද අපේ අල්ලපු ගෙදර ඉස්සරහ ගෙදර ඉන්න අපේ ඥාති සහෝදරේ එයා කඩේට ආවම කිව්වා පළු මහත්තයෝ මම අද අපේ කොල්ලගේ කලි කමීසය විශ්වා මට කේන්දර කොපි දෙකක් හම්බුනේ කිව්වා ඒ කිව්වර ලියපු පෙම් ලිපි පෙම් හසු මගේ ගෙවුවේ ඒ කියන්නේ මට ලැජ්ජාවක් ඇති වෙන්නේ ඉඩ තිබ්බේ නෑ අම්මා ඒක ඉතාම බුද්ධිමත් විදිහට හැසිරෙව්වා ඔබ ආරක්ෂා කළා ආදරය කළා රැකවරණය දුන්නා. දැන් මේ මේ සංවේදී කතාවත් එක්ක මම පාසල් දිවියට එන්නම් ටිකක්. පුංචි කාලේ පාසලට යන්නේ ගමේ පාසලට ගමේ පාසලෙන් ඔබ පිටට යනවා නගරෙට යනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමට. මේ තිරාණගමද යන්නේ කල්යාණද මොන නමද කිව්වේ? මම ඒ කාලේ තිරාණගම පාවිච්චි කරේ නැහැ. අපේ වාසගම එන්නේ මේ પરම්පරාවට එන්නේ කාර්යවසම් තිරාණගම ගමගේ. මගේ කිව්වේ ටීජී කල්යාණන්ද. එහෙනම් ටීජී කල්යාණන්ද එහෙම පාසල් කල්යාණන්ද තමයි මේ යන්නේ පාසල්. ඔව් කල්යාණන්ද යන්නේ. මොනවද පාසලේදී මොනවද ගුරුවරු නැත්නම් ගුරු භූමිකාවෙන් ලැබුණු දායකත්වය මොන වගේද? ගුරුවරු මට ගොඩාක් දැන් ඒකෙත් මම කියනවා මම පාසල් යෑමේදී මම විස්කෝලේට තියෙනවා කිලෝමීටර් 10ක් තියෙනවා. මොන විශ්වවිද්‍යාලට ගාලේ. ඉතින් මේ ඒ කාලේ පාසල් බස් නැහැ. උදේ 5:00 විතර පිටත් වෙලා බස් එකේ ඉන්න හිටියෝ සමහරවිට අපි බස් එකේ ඉන්නේ ඉන්නවා. වෙලාව පහු වෙලා තමයි ඉස්කෝලට යන්නේ. ඒ පාර විදුහල්පතිතුමා පරක් වෙලාවයි කියලා කතා කරලා වේවල් පාර දෙකක් විතර දෙනවා අතට. ඊළඟ හවසත් ඉස්කෝලේ නවත්ත ගන්න. පස්සේ අපි මේකට පිළියමක් වශයෙන් ඒ ගම්පැත්තේ ඉඳලා ඉන කට්ටිය අපි උදේ 5:00 ගෙදරින් පිටත් වෙන පයින්. ওই කිලෝමීටර් 10 පයින් ගිහලා ඉස්කෝලට යනවා. වෙලාවට. එන්න 10යි 20යි. 20යි. එන්න 10යිද මෙහෙම කරනවා. එන 10යි 7:10ක් දෙන බස් එකට එන්නේ. ඒ බස් එකෙන් එන්නේ 7:10න් උදේට පයින් යන්නේ 7:10 ඉතුරු වෙනවා.
ඒ සත 10න් සත 5කට වැඩි එකක් අනෝ ඉතුරු සත 5ට ප්ලෙන්ටි ඊළඟට කියලා සත 20 ජීවිතේ දිනන්න දෙමාපියන්ගේ ආශිර්වාද මැද ගුරු අනුන්ගේ ආශිර්වාදේ මැද හැතක්ම සතපොම් සතපොම් එන කිලෝමීටර් 10යි උදේට හවස 10යි ඕකේ මේ 20ක් විතර ඇවිදගෙන ගිහිල්ලා ආපහු ගෙදරට එනවා කල්යාණන්ද කියන දරුවා හැබැයි අපි විරාමෙන් අනතුරුව කතා කරමු මේ දරුවා කොහොමද ලොකු මහත් වෙන්නේ පාසල් ජීවිතය ඇතුලේ කොහොමද මේ ඉතිහාසයේ තියෙන සුන්දර තැන් මොනවද අපිට සාරවත්ව උකහා ගන්න පුළුවන් දේවල් මොනවද කියලා අතීත වර්ජන සමග ඔබෙක් වෙන්නේ අපි ගිහලා නම් කෙටි විරාමයකට අතීත වර්ජන කල්පිතයක් නොව ආත්ම ප්‍රකාශනය නැවතත් ඔබ අතීත වර්ජන සමග එක්වන්නේ අද ශ්‍රී ලංකාවේ ඉන්න පරාර්ථයේ පිණිස ලෝකාර්ථයේ පිණිස බොහෝ ජනයාගේ දුක් විඳින ජනයාගේ හිතසුව පිණිස කටයුතු කළ කාලේ මහාවීරෙක් කල්යාණන් දිරාණගම මහත්මයා දැන් එතුමගේ ජීවිත කතාව මැද අපි නැවතලා හිටි පාසල් යනව කිලෝමීටර් 10ක් සහ එන්න 10ක් 20ක් දුර ගෙවාගෙන ලොකු මිනිහෙකු වෙන්න හිතාගෙන යනවා දැන් මේ කාලේ මොනවද පාසල් විෂය ඇතුලේ ඔබ දැක්කු දක්ෂතා මොනවද ඔබට මොනවද විෂය තිබුණේ කියන ගන්න මම මේ ගණන් වලට සාමාන්‍යයෙන් දක්ෂයි ගණිතේ මට ප්‍රශ්නයක් නෑ හැමදාම ඒ වගේම පන්තියේ හැම විෂයකින්ම මම පළවෙනියා ලකුණු ගන්න වැඩ දෙකයි මම නොකර ටික අසාම එකක් චිත්‍ර ඇඳීම අනිත් එක අත්වැඩ ওই දෙක අර අනිත් ඔක්කොටම මම ඔයිද ඒවා ඇත්තට වෙනස් නේ අර වැදින් ලනු මෙඹරි වගේ දේවල් ඔය වගේ දේවල් තියෙනවා මට හුරු නෑ මම ගෙදරදී කරන්න පොලව කොටන එක වවන එක මේ ඒ වෙනම මම පොඩි කාලේ ගෙදරදී මේ සතියන්තවල වෙලේ මේ සෙන්සරි දවස් දෙකේ දුම්මල හරන පන්සල් ළඟ වෙලක් තිබුණේ වෙලේ දුම්මල හරලා විකුණනවා ඒක විකපති විනෝදෙකුත් හම් වෙනවා අනිත් පැත්තෙන් සුළු ආදායමකුත් ලැබෙනවා ඒවා කරනවා කඩේම් තිබුණාද අද වගේ පාසල් ජී පාසල් ඇතුලේ කඩේම් තිබුණාද ජයගත්තද කොහොමද ඉතින් පස්සේ ජීවිතය හැදගැහෙන්නේ දෙකටම මම බොනිස්ත විද්‍යාලය ඉගෙන ගත්තා මේ ඒ කාලේ තුන SSC කියලා ජේෂ්ඨ පාසල් ඒ විභාගයෙන් මම ඉගෙන ගත්තා පන්තියේ හැම අවුරුද්දකම පන්තිය පළවෙනියම මම ඉතින් මම මට පොත් ගන්න සල්ලි නැහැ මම මේ නොඑක් වැඩ කර මගේ ජීවිතයම සඳහා මේ ගොවිතැන් කරනවා ඊට අමතරව මම දැන් ওই පන්ති හරියටම ඊළඟ මම මේ 6 පන්ති රාවට පස්සේ බයිසිකල් කට්ටක් ගත්තා රුපියල් 25කට ඒක අරගෙන කට්ටියත් එක්ක යනවා පාපෙදීන් පාපෙදී පාසලට යනවා ඔව් යනවා ඒ පාර මේ ඒකෙන් මේ එනකොට මම ඊට පස්සේ මම පුරුදු වුණා මේ කඩේට ඕන කරන දේවල් අරන් එනවා බයිසිකලේ දාගෙන කටකොඩ හන්දියේ තියෙන සුරුට්ටු කඩයක් යාපනේ මිනිස්සුගේ ඒකෙන් දුම්කොළ සිගරට් බීඩි සුරුට්ටු ඔය වගේ දේවල් ගෙනලා මගේ අම්මගේ කඩේට විකුණන්න දෙනවා ඒවා කරනවා එලකට ගාල්ලේ මුත්තයි කියලා මුංශ කිටියා එයා අපේ ගමේ ඉඳලා කාර්යත්තකාරය මම එයා එන දාට බයිසිකලේ දාලා බයිසික මේ බස් එකේ ගිහිල්ලා එයාත් එක්ක ඕන කරන මේ කඩේට ඕන කරන බඩු අරන් එනවා ගාල්ලේ කඩවල ඉතින් මම ගාල්ලේ එකන් ඉන්නේ නේ ව්‍යාපාර කටයුතු වලටත් උදව් වෙනවා ගෙදර ඔව් මගේ ඒවා කටයුතු උදව් වෙනවා දැන් මේ තරුණ වියට පා තබනකොට මොනවද අධ්‍යාපනයේ විශේෂ කුසලතා මොනවද දැක්කේ? විශේෂයෙන් දැන් මම මේ බොනිස්ත විද්‍යාලයේදී පළවෙනි පන්තියේ සමාර්ථක ලැබුණා SSC විභාගයෙන්මට. මේ මම කරපු හැම විෂයයක් 8න් 5කට විශිෂ්ට සම්මාන, විෂය 3කට සම්මාන. ඒක ෆස්ට් ඩිවිෂන් පාස් එකක් හැටියට පළවෙනි සමාර්ථක හැටියට සැලකුවා. ඒ කාලේ බොනිස්තාවේ තිබුණේ නැහැ මේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්ති. මම විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා එපාර ගියා මේ මහින්ද විද්‍යාලයට. මම තව එකක් මතක් කරනවා මහින්ද දැන් බොනිස්ටා මම ඉන්න කාලේ ගුරුවරු විදුහල්පතිතුමා හැම මගේ දැන් තාත්තත් නැහැ තනියෙන් ජීවත් වෙන ලොකු සටනක් කළ ජීවත් වෙනවා කියන කාට තේරුම් අරගෙන ඔය ශිෂ්‍ය ගාස්තු ඒ මගේ දැන් ඒවා මගේ ස්කූල් ෆීස් ඒවා ගත්ත උදව් උනේ දුන්නේ නැහැ. ඒ වගේම ඒ විතරක් නෙමෙයි මට පොත් නැති දවසක් විදුහල්පතිතුමා ආව පන්තියට ගණන් පොත් වල මගේ ගණන් පොතක් නැහැ.
එපාර ළමයි පත් වෙන අනිත් ළමයි සල්ලි කර ළමයි ඉන්න මුදලක් දරුවා එහෙම මට පොතක් අරන් දෙන්න එපාර ගණන් ඒ වගේ දේවල් කරා ඒගොල්ලෝ බොහොම සානුකම්පිකව ඔබ දිසේ බැලුවා ඒ වගේ එක ගුරුවරයෙක් මට කිව්වා මේ ලකුණු 100ක් ගත්තොත් ගණිත උගන්වන ගුරුවරයා එයාගෙන් බොහොම අමාරු 100ක් ගන්න 100ක් ගත්තොත් රුපියල් 10ක් තෑගි දෙනවා කියලා ඉතින් මම 100 ගත්තා ඒ වරද්ද අවසානයේ භාගෙ ලොකු දෙයක් ඉන්පසු ඔබ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වෙනවද විශ්වවිද්‍යාල ප්‍රවේශය ඉස්සෙල්ලා මම කියන්න ඕනේ දැන් මම ওই කාලේ මම නිරන්තරයෙන්ම රෝගාබාධවලට දුරුණා මම නිරෝගී පුද්ගලයෙක් නෙමෙයි මට පුදුමාකාර රෝගාබාධ හැදුණා SSC වගේ මාස 3ක් විතර තියෙද්දී මම ගාල්ලේ මහමද රෝහලේ හිටියා රූමැටික් ආතරයිටිස් කියන රෝගේ රූමැටික් ෆීවර් ආතරයිටිස් කියන එක හන්දිපත් දෙමිලා විඳගන්න බැරුව වේදනාව දීමේ සුවානයක් හිටියා ඒ කාලේ ඒ ලේදී මට ආයෙත් හැදුනා මහින්ද විද්‍යාලේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගෙ ඉන්න කාලේ 3 මාසෙට විභාගෙ 3 මාසෙට 22 හැදුනා ඉතින් පෙන්සිල් ඉන්ජෙක්ෂන් එහෙම ගාලා තමයි ගුණේ ඒක කොහමද මම අර හොඳින් පාස් වුණා මේ මහින්ද විද්‍යාලේ විදුහල්පතිතුමා දැන් මට අම්මා තාත්තා නැහනේ අම්මා ඉන්නේ ඉතින් අපට ළමයි බලා ගන්න ඕනේ ඒ වැඩ කරන්න ඕනේ මම තනියෙන් තමයි ගිහලා විදුහල්පතිතුමා හමු වුණේ අවන් දෙමෝපියකනේ යන්නේ පන්තියට යන්නේ මගේ කරයි මම බැලුවා මගේ ප්‍රතිපද කොහොම හොඳයි කිසි ප්‍රශ්නයක් නැතුව ගත්තා මම විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියට මහින්ද විද්‍යාලේ මහින්දේ මම අවුරුදු දෙකක් හිටියා ඉතින් ඒ අවුරුදු දෙකේදී මගේ ජීවිතේ දෙවැනි අවාසනාවන්තම සිද්ධිය සිද්ධ වුණා මම විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියට මම ඇතුල් වෙලා මාස 5කට පස්සේ අම්මා මැරුණා හදිසි ඒකට දැන් තාත්තා හිරේ එළුම් ගන්නෙම තාත්තා හිරේ අම්මා අන්තරා වුණා මාත් කවුරුත් නැහැ පවුලේ අනිත් සහෝදරයෝ නේද පොඩි කට්ටිය ඉන්නේ ඔක්කොම ඒගොල්ලන්ට වන්නන්න ඕන මම මට බාල නංගිලා දෙන්නයි මල්ලි මම පවුලේ වැඩි මල ඉගෙන ගන්න ඇතිවිච්ච දේ ඔක්කොම නැති වෙලද ඒ ඔය කාලේ මම එක දෙයක් කරා මම බොනස් ස්ටාර්ට් යන්නේ බයිසිකලෙන් මම ඔය කාලේ තව වැඩක් කරා තව වැඩ දෙකක් කරා ඒ තමයි මම සිංහල උරුදු කාලෙට පොඩි කඩේ තියෙනවනේ මුදල් කීයක් හොයාගෙන පොඩි වැඩක් කරනවා අවුරුදු උත්සව දින කාලෙට ගමේ තරුණ තරුණියන්ට අර කූරිය කරකවන කියලා තියෙන පොඩි වාසනා චක්‍රය වගේ ඔක්කොර බඩු ගෙනත් දාලා ගමේ කෙල්ල කොල්ල ඔක්කොම එකතු කරගෙන කාගේ අතේ සල්ලි දින අවුරුදු හම්බෙන්න කීයකට සොයාගන්න ඉතින් බොනස් ස්ටාර්ට් යන ඉස්සෙල්ලා මේ මම පටන් ගත්තා මේ වෙසක් කාලෙට මේ කොල්ල කොල්ල මාත් එක්ක යාළු වෙන්නේ බකට් හදන්න වෙසක් කාලේ බකට් හදලා විකුණනවා ඒ මගේ සල්ලි වලින් දැන් මම අර මගේ ස්වාධීනත්වය මම තහවුරු කරගත්තා දැන් අපේ ගමේ රේඩියෝ තිබුණේ ඔයවත් මම අර කෝරියා කරලා හම්බ කර සල්ලි මම රේඩියෝ එකක් ගෙනා ඒ පරිදි මම කොල්ල කොල්ල මගේ කාමර මම වෙනම ගෙදර මේ වෙන මම පොඩි කාමරයක හිටිය ගේ අයිනේ දැන් පිරිස ඉන්නවා මට පිරිවර පිරිස ඉන්නවා ළඟ ඔව් ඉතින් ඒ සින්දු අහන්න පුළුවන් නේ උදේ ඉඳලා හන්ද වෙනකම් සින්දු අහන්න පුළුවන් එකේ ඒගොල්ලන්ට ඒකට ශ්‍රී ලංකා ගෝණි සංස්ථාව තමයි වැඩි හරියක් ශ්‍රෝණය කළේ. ඔව් ඔව්. ඒකේ විශේෂ මේකෙන් වෙළඳ සේවය. වෙළඳ සේවය. සින්දු යනවනේ නේද හින්දි සින්දු එහෙම. ඒක කරා. ඊළඟට මේ මම අර කොළඹ බකට් හදාගෙන අර කෙල්ලකොල මට උදව් වෙන බකට් හදන. මං ඉන්න කාමරේ බිම පැදුරු දාගෙන පාප ටිකක් හදාගෙන බකට් අදව කම්බි යවුවා. ඔක්කොම උදව් කරන සල්ලි කියලා කියන්නේ නැහැ. ඒක කවුරුත් සහයෝගයෙන් කරන වැඩක්. ආ ආ. දැන් මේ තරුණයා දැන් මුදල් ලැබෙනවා පවුල නඩත්තු කරනවා අධ්‍යාපනය ලැබෙනවා. ඔව්. ඉන් පසුව කොහොමද ජීවිතේ වෙනස් වෙන්නේ මොනවාද ආය වෙනස් වෙන තැන්? නෑ ඒකද මම තව එක කාරණයක් කියන්න ඕන. දැන් මේ කාලේට වඩා බොහොම හොඳ දේවල් ලැබ මට පුදුම හිතෙනවා. දැන් අපේ තාත්තට දැන් මිනි මැරුණ දේ තිබ්බනේ. ඔව්. ඒ මිනි මැරීම ඒ නඩුව පැවරුණේ 47 අගෝස්තු මාසේ. මාස 5ක් ඇතුළත නඩුවේ අහලා සම්පූර්ණ කරලා එළු ගහලා නිමකල ඉවරයි. මාස 5ක් ඇතුළත 47 අගෝස්තු වල අඩුව පැවරුණා 48 ජනවාරි මාසේ 30 වෙනිදා එළු ගහලා දීමක ඉවරයි මම කොහොිටන වේගවත්ද කියන්නේ ඉතින් කොහොම වෙනද අම්මත් නැරුණා තාත්තත් හිරේ මට දැන් කරගන්න දෙයක් ඇත්තේ නැහැ හැබැයි මම ඒ කාලේ තව එකක අම්මත් එක්ක යනවා හිරේ ගෙවල තාත්තා බලන්න නුවර ගියා මීගමු හිරේ ගෙදරට ගියා වැලි කටට ගියා වෙනම එක තමයි ඉතින් මට ඒ ජීවිතේ හොඳට හුරු පුරුදුයි මේවා නිසා ඔය අතරේ මම මේ ඒක හිටිය අගමැතිතුමා බණ්ඩාරක මහත්මයා බණ්ඩාරක මහත්මයාටත් මේ
සර්වලිය ගුණදරක අග්‍රාන්ත කර තමයි දෙමළ ඒ දෙන ලියුම් දෙකක් ලිව්වා. මේ තාත්තා බොරු නඩුවකට පටලවලා මෙහෙම හිරේ ඉන්නේ අම්මා නැති වුණා කාත් කවුරුත් නැහැ කියලා. ඔය ලියමන ලියලා මාස එක් විතර යනකොට සල්පේපත්තේ දිසාපත්තමාව මං හම්බෙන්නේ. මට ලියමන ලැබුණා කියලා මොකුත් උත්තරයක් ආවේ නැහැ. ඒ ගැන වහාම ක්‍රියා කළා අගමැතිතුමා අග්‍රාන්ත කාර්යය. ඒ ගැන සොයලා බලන්න කියලා. එතුම ඇවිල්ලා මම එක්ක කතා බහ කරලා ගියා. තුන් මාසයක තාත්තා හිරෙන් නිදස් කළේ. බලන්න කොයිතරම් හොඳ කාර්යශීලී පාලනයක්ද මෙහෙට තිබුණේ කියලා ඒ කාලේ. අදත් එක බලනකොට ඔබව විශේෂයෙන් පෑරුණා නම් අපිට සමාවන්න. මිනිසුන්ගේ ජීවිතවල තියෙනවා නොකියන කතා බොහොමයක්. සමහර විට ඔබතුමන් මේ කතාව ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා කියන්නේ නැත්තේ හදවතෙන් ඇස් දෙකට ආපු කඳුළුත් එක්ක මේ කතාව කිව්වේ. මේක ඇතුලේ තියෙනවා මනුෂ්‍ය ජීවිතයක විඳින්න පුළුවන් දුක් ගැහැට. හැම ගැහැට හැම දුකක්ම හැම වේදනාවක්ම ඇතුලේ මිනිසෙකු අපූර්ව විදිහට පන්නරය ලබන හැටි කල්යාණන්ද තරුණයා අද කල්යාණන්ද තිරානගම කියන චරිතය අපිට පසක් කරලා තිනවා. ඒ නිසාමයි ඔබ අතීත වර්ජන වැඩසටහනේ අපට සුගන්ධවත් පුෂ්පයක් බවට පත් වෙන්නේ. මේ කතාවේ ඔබට සමු දෙන්න බෑ. හැබැයි ඔබට සමු දෙන්න වෙනවා කාලය අපට හරස් වෙලා තියෙන නිසා. මේ කතාව ඇතුලේ සාරවත් ජීවිතයක් හදන්න ඔබට ඔබේ ජීවිතය අභියෝග ජය ගන්න මේ කතාවෙන් ගොඩ දෙවල ඔබට උකහා ගන්න පුළුවන්. තවත් සතියකට මේ කතාව අපි අරගෙන යන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ඔබට ජයග්‍රහයි හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා එන්නම්. ඔබට තෙරුවන් සරණයි.